අපේ ලෝ බජට් CPU කූලර්ස් රිවියු එක. Number 1 computer solutions. Right, ඉතින් boys ඔන්න අදත් අපි ඉන්නේ MD computers ඉතින් ශ්‍රී ලංකාවේ විශාලතම laptop සහ desktop වාට PC ඒ වගේම items ඕන දෙයක් ගන්න පුළුවන් එකම තැන. ඉතින් ඔන්න අද අරන් එන්නේ channel එක කරන වෙනස්ම review එකක්. ඉතින් මේ තමයි අපි කරන CPU coolers review එක. ඉතින් මෙතනදී අපි කතා කරන්න යන්නේ අද CPU coolers සහ CPU air coolers ගැන විතරයි. සමහර liquid coolers ගැන මෙතනදී අපි introduction කරන්න යන්නේ නැහැ. ඒක ඔයාලට වෙනම video එකක් අරන් එන්න. මොකද liquid coolers සහ CPU cool එකක් use කරන්නේ ටිකක් ඒ use කරනගේ budget එක ටිකක් එක හා සමාන නොවන හින්දායි මේ විදිහට reviews දෙකකින් මේ coolers items ටික ඔයාලට අරගෙන එන්නේ. සාමාන්‍ය CPU cool එකක් නැත්නම් air cool එකක් use කරන්නේ ගොඩක් වෙලාවට ඔය ලක්ෂ 2 3 අතරේ range එක යන builds වලට. ඊට එහා යනවා නම් ගොඩක් වෙලාවට අපි liquid cool එකක් recommend කරනවා. මොකද ඒ builds වලට යන processors සාමාන්‍යයෙන් ටිකක් cores සහ threads වලින් වැඩි. ඒ වගේම ටිකක් හීට් එක හොඳට මැනේජ් කරන්න පුළුවන් කූල සිස්ටම් එකක් ඒවට ඕන හින්දායි අපි මේ විදිහට ලික්විඩ් කූල් එකක් රෙකමන්ඩ් කරන්නේ. ඉතින් සමහර ලාඩ ඔය 30 ඉන්ජින් 40 ඉන්ජින් රයිසන් 9 වගේවත් ලික්විඩ් කූලර්ස් යූස් කරන්නේ නැතුව නෝමල් එයා කූල් එකක් යූස් කරන බිල්ස් අපි ඕන තරම් දැකලා තිනවා. නමුත් සමහර වෙලාවට ලංකාවේ ගොඩක් වෙලාවට ඔය AC එකක් වගේ වට නැත්තම් නැත්නම් අපි ගත්තොත් එහෙම ගොඩාක් රස්නේ කාලයට එහෙම නැත්නම් ඔයා යොදා ගන්න කේසින් එකේ එයා ෆ්ලෝ එක අනුව ඔය දේවල් වෙනස් වෙන හින්දා ඒ වගේ ලොකු බිල්ඩ් වලට ගොඩක් වෙලාවට ලික්විඩ් කූල් එකක් තමයි රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේ එයා කූල් සහ CPU කූල් ගැන කතා කරද්දී ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් මේ තමන්ගේ ප්‍රොසෙසරේ අනුව මේ කූල් එක තෝරගන්නේ කොහොමද කියන එක. ඉතින් එතනදී ඇත්තරම තියෙන එක්ස්පීරියන්ස් එක. මොකද අපිට කියන්න බෑ i5 3rd එකක් ගත්තොත් එහෙම මේක යූස් කරන්න i5 4th නම් එච්චර රත් වෙන්නේ නැහැ. ඒ හින්දා ලික්විඩ් කූල් එකට යන්න මේ sorry එයා කූල් එකට යන්න ඒක එක්ස්පීරියන්ස් එක අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් මෙතනදී මම ඔයාලට රෙකමන්ඩ් කරන්නම් මේ වගේ කූල් එකක් සාමාන්‍යයෙන් යූස් කරන්න ඕනේ මොන වගේ ප්‍රොසෙසර් එකක් එක්කද, ඒ වගේම මේවා යූස් කරන්න ඕනේ නැත්නම් මොන වගේ ප්‍රොසෙසර් එකක්ද කියලා. අනිත් දේ තමයි දැන් මෙතන තියෙන සමහර කූලර්ස් වල ARGB ඔප්ෂන් එක ඉන්ක්ලූඩ් වෙනවා. එතකොට ඔයාට තියෙන ARGB සපෝට් කරන motherboard එකක් නෙමෙයි නම් අන්න එතනදී ARGB සපෝට් කරන කූල් එකක් යූස් කරන එක තේරුමක් නැහැ. ඉතින් ආවක කනෙක්ටර් හොයාගෙන ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අනික ඕක කන්ට්‍රෝලබල් ඩිවයිස් එකක් හින්දා එතනත් ඔයාගේ බජට් එක බොරුවට, කියන්නේ ඔයාගේ මුදල් නාස්ති වීමක් විතරයි වෙන්නේ. ඒ නිසා මේ ගැන හොඳ දැනුමක් එක්ක තමයි ඔයා ඔයාගේ අයිටම් එක පර්චේස් කරන්න ඕනේ. ඉතින් ෂොප් එකෙන් ඔයාට ඕන වෙලාවක ඔය ගැන අයිඩියාස් ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම එන්නම් CPU coolers වලට. ඉතින් මේ CPU coolers සෙට් එකක් මෙතන තියෙනවා. මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ඔයාලට අර අපි මම බිල්ඩ්ස් වලත් ඔයාලට කියලා ඇති. සාමාන්‍ය CPU cool එක වෙන්නේ ඔය Intel stock cool එක වල දැකලා දෙන්න නැත්නම් AMD stock cool එක ඔය දෙයම තමයි. නමුත් manufacturerලා එවන අපි කතාවත් Intel එවන්නේ හරිම heat sink එකක්වත් ඇත්තම ගොත් එහෙම copper compound එකක්වත් නැති cool එකක්. ඉතින් ඒකෙන් processor එකක් ගොඩක් වෙලාවට ටික කාලයක් ගියායින් පස්සේ ඉක්මන thermal paste change කරන්න වෙනවා. ඊට පස්සේ ෆෑන්ස් වල sound down වෙනවා. ඊට පස්සේ ඔන්න heat එක වැඩි ගියාගෙන තමයි ගොඩක් customersලා PC අරගෙන ඉන්නේ. ඊට වඩා හොඳයි මේ වගේ ආෆ්ටර් මාකට් වෙනම බ්‍රෑන්ඩ් එක කූලර් එකක් යූස් කරනවා නම්. ඉතින් මේ CPU කූලර් එකක් සාමාන්‍යයෙන් යූස් කරන්න අපි රෙකමන්ඩ් කරන්නේ ඔය 2nd gen 3rd gen අපි එහෙම ගත්තොත් එහෙම ඔය i5 මේ 6th gen වගේ නෙමෙයි ඔය 4th gen 3rd gen ඔන්න ඔය වගේ වට නම්
එයා කූල එකක් බජට් එක අපරාදේ ඊට වඩා හොඳයි මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ඔයාලට CPU කූල එකක් යූස් කරගන්න පුළුවන් නම් ඉතින් ඒක වඩා හොඳයි ඉතින් මේක නම් සාමාන්‍යයෙන් අපි රෙකමන්ඩ් කරන්නේ ඔන්න ඔය වගේ PC builds එක ඉතින් මේක PC කූල බ්‍රෑන්ඩ් එකේ X8 Pro එක ඉතින් මේක රුපියල් 3100ක් වගේ තමයි කෝස්ට් වෙන්නේ ඉතින් ඔය පොඩි බිල්ඩ් එකක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නො නම් මේ වගේ කූලර් එකක් එක්ක යන්න ඔයා ස්ටොක් කූල් එකක් යූස් කරන්න කැමති නැත්තම් ඉතින් මේ තියෙන්නේ ඒ රේන්ජ් එකේම යන ඒ ඔය මම කිව්ව ප්‍රොසෙසර් රේන්ජ් එකේම යන CPU coolers ඉතින් මේකත් cool moon brand එකේ cool moon brand එකේ glory 2 CPU cooler එක ඉතින් මේකත් රුපියල් 3200ක් වගේ තමයි cost වෙන්නේ ඕවයි සාමාන්‍ය cost එකට එක ළඟ තමයි price range එක අපිට බලා ගන්න පුළුවන් ඊළඟට high frost brand එක ඉතින් මේ high frost brand එක හරි ප්‍රසිද්ධයි මේකේ air cooler එහෙම ගොඩක් success air cooler එකක් මොකද සාමාන්‍යයෙන් මේ Ryzen 7 වගේ processor පවා temp එක full gaming කරද්දි temp එක 70ට අඩුවෙන් තියාගන්න මාර විදියට දායක වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ high frost CPU cool එක. ඉතින් මේක රුපියල් 2900ක් වගේ තමයි වෙන්නේ. අර මම කිව්ව processor range එක තියෙනවනේ. අන්න ඒවට තමයි මේව set වෙන්නේ. හැබැයි ඔය AMD වා use කරනවා නම් ඔය first gen second gen Ryzen ඒවට හරියන්නේ නැහැ මේ CPU cool. මොකද ඒවා ටිකක් heat වෙනවා වැඩි. ඒවට අඩුම ගානේ එයා cool එකකටවත් යන්න ඕනේ. ඉතින් ඔන්න මම දැන් එන්නම් එයා coolers වලට. ඉතින් මේ එයා coolers එකක් එයා coolers සාමාන්‍යයෙන් යූස් කරන්න ඕනේ ඔයා Intel යූස් කරන කෙනෙක් නම් දැන් මෙහෙම දෙයක් තියෙනවා. කෙනෙක් අහලා බලන 3rd gen 4th gen වලට එයා cool එකක් යූස් කරන්න බැයිද කියලා. ප්‍රශ්නයක් නැහැ. මම මෙතන කියන්නේ ඔයාගේ වියදම් කරන මුදල් ඉතිරි කරන්න. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් අපි ඔය මේ ස්පෝර්ට්ස් කරනවා නම් normal fake shoes තියෙන ඔය Adidas වගේ fake shoes ඉතින් ඒවා සාමාන්‍යයෙන් රුපියල් 10,000 අතර ගන්න පුළුවන් මාකට් එකේ නමුත් ඔරිජිනල් එකක් හිතා ගන්න පුළුවන් සාමාන්‍ය ලංකාවේ හොයා ගන්නත් නැහැ ලොකු cost එකක් වෙනන්නේ ඒ වගේ තමයි. ඔයාට 3rd gen එකට උනත් ලොකු කූලරයක් යූස් කරලා ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මුදල් අපරාදේ අර ඔප්ෂන් එක යූස් කරා නම් හරි. ඉතින් මේ එයා කූලරයක් වා යූස් කරනවා නම් සාමාන්‍යයෙන් 6th gen වත් Intel ඔන්න ඔතන ඉඳන්වත් පොඩ්ඩක් ප්‍රොසෙසර් එකට තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. නැත්තම් ඉතින් liquid coolers ඉතින් ඒවට support කරන්නේ නැති හින්දා ඒ වගේ range එක ප්‍රොසෙසරයක් ඇති. ඉතින් මේ තියෙන්නේ දැනට market එකේ ගන්න පුළුවන් low budget ම CPU cool එක. ඉතින් මේක cool moon brand එකේ P22 cool එක. මේක තමයි සාමාන්‍යයෙන් යන්න පුළුවන් පොඩිම එයා කූල් එක සාමාන්‍යයෙන් බිල් එකට. ඉතින් මේක රුපියල් 3900ක් වගේ තමයි වෙන්නේ. ඔන්න ඊළඟට මේ බ්‍රෑන්ඩ් නම් ඔයාලා ගොඩක් දැකලා ඇති. ඉතින් මේ තියෙන්නේ high frost brand එකේ P400 එයා කූල් එක. ඉතින් මේක මම හිතන්නේ ගොඩාක් බිල්ඩ් වලට අපි දාලා තිනවා. ඔයාලා අපේ වීඩියෝ බලනවා නම් දැකලා ඇති. මේකෙන් සාමාන්‍යයෙන් Intel 6th gen 7th gen 8th gen 9th gen යන කල්ම 10 gen එකක් වුණා පවා සමහර වෙලාවෙ 12 gen වලටත් මේක යූස් කරලා තිනවා Ryzen වල ඉතින් AMD වල සාමාන්‍යයෙන් AMD 3rd gen එක 4th gen එක එතකොට 5000 series එක එතනින් එහාට ගියාම 7000 series එකට පවා මේ කූලරේ අපි යූස් කරලා තිනවා ඉතින් එතනදී සාමාන්‍යයෙන් එහෙම හීට් ප්‍රශ්නයක් කිසිම ඇවිල්ලා නැහැ ඔයාලා මේ ළඟදී බිල්ඩ් එක බලුවා නම් දන්නවා අපි ඔය Ryzen 5 8500G අර Far Cry 6 on board ගහන බිල්ඩ් එකකටත් මේක තමයි යූස් කරේ. temp එක හරිම يعني අපි ගත්තොත් එහෙම මැනේජ් කරගන්න පුළුවන් මට්ටමකට තියාගන්න මේ කූලරේ පුළුවන් සාමාන්‍යයෙන් 60 65 මට්ටමට වගේ තියාගන්න පුළුවන්. ඉතින් මේක රුපියල් 5500ක් වෙනවා. ඉතින් ඊළඟට අපිට ඒකෙම ගන්න පුළුවන් ටිකක් ඔප්ෂන් වැඩි කූලර එක මේක high frost P600 CPU cool එක. ඉතින් මේක ඔයාලට රුපියල් 6400ක් වගේ මුදලට ගන්න පුළුවන්. ඉතින් එතනදී අර cool එක තමයි cool එකේ quality එක. නැත්තම් compound එකේ quality එක තමයි ටික 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 මේ price එකත් එක්ක වැඩි වෙන්නේ. ඉතින් මෙතන ඉඳන් මේ උඩට තියෙන ඒවා ඔයාලට ටිකක් ලොකු processor වලටත් use කරන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි එනවා PC cooler brand එකේ වොන්න අපිට ගන්න පුළුවන් ARGB එයා cooler. ඉතින් ඔය ARGB ගන්නකොට හැම වෙලේම මේක shop එකත් එක්ක කතා කරන්න ඔයාගේ motherboard එකේ ARGB slot එක තියෙනවද බලන්න. ඉතින් ARGB නැත්තම් ඔයාලා මේ colors change කරලා ඒ වැඩ ටික කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් එතනදී යන්න පුළුවන් අමතර option ගැන shop එකත් එක්ක කතා කරලා ඒක විසඳ ගන්න ඕනේ. ඉතින් එතනදී අපි use කරන්නේ PC cooler brand එකේ ඔන්න R4000 ARGB
එයා කූල එක. ඉතින් මේක වයිට් එඩිෂන් එකකුත් වෙනවා. ඉතින් වයිට් එඩිෂන් එක සාමාන්‍ය රුපියල් 9000ක් වගේ වෙනවා. බ්ලැක් එඩිෂන් එක රුපියල් 7000ක් වගේ තමයි ප්‍රයිස් වෙන්නේ. ඉතින් එතනනම් පාට තමයි ගොඩක් අර වයිට් එකට ගොඩක් අය වයිට් පාටින් බිල්ඩ් කරන හින්දා. ඉතින් මෙතනදී ඔන්න මේ කූලර් එක ඔයාලා මම පෙන්වන මේක රුපියල් 6000ක් වගේ තමයි කොස්ට් වෙන්නේ. ඊළඟට වෙන්න Cool Moon brand එකේ ඔන්න තවත් ස්ටයිලිෂ් එයා කූල් එකක්. මේක Cool Moon Frost X400. ඉතින් මේක රුපියල් 7500ක් වගේ තමයි ඔන්න කොස්ට් වෙන්නේ. ඉතින් මේකත් අර මම කිව්වා වගේ අර AMD series එක තමයි, Intel series එක 6th gen එකෙන් උඩ ඔය වගේ ඒවා තමයි මේකත් ගොඩක් ගැලපෙන්නේ. ඉතින් මේ range එක මෙහෙමයි. ස්පෙෂල් කූලර්ස් දෙකක් දෙනවා. මම ඒක වෙනම ඔයාලට explain කරන්නම්. දැනට අර මං කලින් කිව්ව ටිකට තමයි මේක ගොඩක් සෙට් වෙන්නේ. ඉතින් මේකත් එහෙමයි. මේ Redragon brand එකේ න Redragon effect CPU කෝල, එයා CPU කෝල එක. මේකත් අර මං කිව්ව range එකමයි. මේක රුපියල් 7500ක් වගේ තමයි cost වෙන්නේ. ඉතින් ඊළඟට මෙන්න Cool Moon brand එකේ න තවත් එයා කෝල එකක්. මේකත් AS600, Cool Moon AS600. ඉතින් මේක රුපියල් 8500ක් වගේ තමයි වෙන්නේ. මේකේ හීට් පයිප්ස් හයක් ඉන්ක්ලූඩ් වෙනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ කම්පවුන්ඩ් එකයි. එතකොට ෆෑන් එකේ ක්වොලිටිය, කූලින් වල ක්වොලිටිය තමයි මෙතනදී මේ ගානත් එක්ක වැඩි වෙන්නේ. ඊළඟට මෙතනදී බලා ගන්න පුළුවන් අර මම ඔයාලට කලින් කියපු PC කූල බ්‍රෑන්ඩ් එකේම අර R4000 එකේ වයිට් මොඩල් එක තමයි මේ තියෙන්නේ. මේක රුපියල් 9000ක් වෙනවා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා ස්පෙෂල් කූලර්ස් ටිකක් තියෙනවා. ඒ ටික මම අන්තිමට තියාගන්නම් කියලා. ඒකෙන් මෙන්න මේ ටික තමයි ඔයාලට මට පෙන්වන්න තියෙන්නේ. මම මේ ටික දැන් මේ ෆ්‍රන්ට් එකෙන් ඔයාලට පෙන්වන්න මෙහෙම තියාගන්න. ඊට කලින් මෙන්න මෙතන තියෙනවා ලොකු එයා කූල් එකක්. මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ ඩබල් එයා කූල් කියලා. ඒ කියන්නේ මේකෙදි එයා කූල් එකත් එක්ක ෆෑන්ස් දෙකක් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් මේ තියෙන Seasonic brand එකේ න ඔයාලා ගොඩක් දැකලා තියෙන එක නම් බිල්ඩ් වල අපේ Seasonic brand එකේ න එයා කූල් එක. මේකේ ෆෑන්ස් දෙකක් ඉන්ක්ලූඩ් වෙනවා. මේ තනි ෆෑන් එකනේ. ඒ වගේ මේ කම්පවුන්ඩ් එක ගොඩක් මහතයි. හොඳ හීට් මැනේජ්මන්ට් එකක්. බය නැතුව මේක 12 gen එකකට, එහෙම නැත්නම් AMD ලගේ ඔය අපි ගත්තොත් Ryzen 7 7000 series එකකට පවා බය නැතුව යූස් කරන්න පුළුවන් හොඳ කූල් එකක්. ගරන්ටීඩ් කූල් එකක්. ඉතින් මේක රුපියල් 9200ක් තමයි ලිස්ට් වෙන්නේ ප්‍රයිස්. ඊළඟට මම ඔයාලට පොඩ්ඩක් කියන්නද සාමාන්‍යයෙන් මේ එයා කූලර්ස් වල ටිකක් රදල පැලෙන්ති එයා කූලර්ස් අපි ගත්තොත් නොක්චුවා වගේ බ්‍රෑන්ඩ් ඔවා රුපියල් 30000 40000 50000ටත් වෙනවා මේ එයා කූලර්. බය නැතුව ඒ වගේ එකක් නම් 14 gen එකකට පවා අටව ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර අපේ කස්ටමර්ස් වල ගොඩක් එහෙම ලොකු බජට් තියන අය නෙමෙයිනේ. ඒ නිසා මෙන්න මේ මීඩියම් රේන්ජ් එකයි හයි රේන්ජ් එක අතර දෙන හොඳ එයා කූලර් සෙට් එකක් තමයි මේ තියෙන්නේ. මේක Game Dias බ්‍රෑන්ඩ් එකේ Game Dias Boreas E1410 එක. ඔන්න ටිකක් බජට් වැඩියෙන් තියෙන කෙනෙක්ට නම් බය නැතුව ගන්න පුළුවන් කූලර් එකක්. මේක රුපියල් 10000ක් වෙනවා. මේවා සාමාන්‍යයෙන් අර මම කලින් කිව්වා වගේ ටිකක් AMD වල උඩ සීරීස් එකකට, කියන්නේ මේ Ryzen 9 වල වගේ thread මේ ඒ වගේ ලොකු ඒවා නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් Ryzen 7 7000 series එක. එතකොට Intel 13 gen එකකට 12 gen එකට පවා මේක ප්‍රමාණවත්. ඕකෙම මේක රුපියල් 10000ක් වෙනවා. මේකෙම ඊළඟ එඩිෂන් එක තමයි මේ Boreas M1610 කියන්නේ. මේක රුපියල් 15000ක් වගේ වෙනවා. මෙතනදී මේ වෙන්නේ මම කලින් කිව්වා වගේ ඔය heat pipes වල quality, ඒ වගේම copper compound එකේ quality, ඔය විදිහේ දෙයක් තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ බජට් එකත් එක්ක ඔයාට සෙට් කරගන්න පුළුවන්. ඉතින් මේක රුපියල් 15000යි. ඊළඟට මෙතන තියෙන්නේ Silverstone brand එක. ඉතින් ඔයාලා දන්නවා Silverstone power supply casing බොහොම famous brand එකක්. ඉතින් මේ තියෙන්නේ යාලගේ Silverstone AR12 tough CPU cool එක. මේකත් රුපියල් 15000ක් වගේ එනවා. ඉතින් මෙතනින් එහාට cooling system හොයන අයට දැන් හොඳම උදාහරණේ දැන් පෞද්ගලිකව Ryzen 9 එකක් යූස් කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට මේ වගේ cool එකක් ප්‍රමාණවත් මදි වෙන්න පුළුවන්. right. ඉතින් ඒ වගේ වට ගොඩක් වෙලාවට හොඳ ලික්විඩ් කූල් එකක් ඕනේ. අපි ගත්තොත් Ryzen 9 7900 950, එතකොට X3D model ඔය වගේ වට මෙයා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයා AC room එකක් යූස් කරනවා නම් ගොඩක් වෙලාවට ප්‍රමාණවත් වෙනවා. මොකද එතන කාමරේ අපි කියනවානේ මේ room temperature room temp එක ගොඩක් වෙලාවට AC එකක් යූස් කරනකොට අඩුයි. මොකද computer එක මේ අපි යෝස් කරන කූලර් එකෙන් කරන්නේ ඔයාගේ CPU එකේ තියෙන
ටෙම්ප එක එලිට ඇදලා දාන එක. එතකොට ඒකට කේසින් එකේ ටෙම්ප එකත් බලපාන. ඔයා මේ වගේ කූලර් එකක් ගහලා අර නිකන් ලයිම් කාමරේ වගේ මේකට තද වෙලා තියෙන කේසින් එකක් ගැහුවාම මෙහෙන් ඇති වැඩක් නැහැ. එතකොට මේ ටෙම්ප එක මැනේජ් වෙන්නේ නැහැ. හොඳ එයා ෆ්ලෝ එකක් තියෙන කේසින් එකක් තියෙනවා. තුන්වෙනි කාරණාව ඔය දෙකම හොඳට තිබිලා ඔයා ඉන්නේ සිවිලිමක්වත් නැති හොඳට අවුව වැටෙන ගහක් කොලන් නැති නිකන් සීට් ගහපු කාමරයක නම් ඕකේ රූම් ටෙම්ප් එක ගොඩක් වැඩි. එතකොට ඔය රූම් ටෙම්ප් එකත් එක්ක මේකට ෆයිට් කරන්න බෑ. ඉතින් එහෙම දෙයක්ත් තියෙනවා. ඔය කූලර්ස් ගන්නකොට ගොඩාක් ප්‍රශ්නේ ඕකයි. ඕක ප්‍රායෝගිකව අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාට මම අර එහෙම කියනවා නෙමෙයි. ඔය මේ අනුරාධපුර අපි ගත්තොත් ටිකක් ට්‍රින් කොමලී ඒ වගේ ටිකක් මේ වියලි කලාපේ මගේ නම කිව්වේ නිකන් ඈ වියලි කලාපේ වගේ අර ගොඩක් අපි කියන්නේ වැස්ස වැටෙන්නේ නැහැ නේද ටිකක් සමහර දවස් සමහර කාලවල වලට ඔය ටෙම්ප එක ගොඩක් වෙලාවට සෙල්සියස් එක 35 40 ඔය වගේ රේන්ජ් එක යනකොට සමහරලාට ඔය මේ ගොඩක් පැතිවල තියෙනවා අර වියලි හුලඟත් එක්කෙන ඩස්ට් එක ඔය වියලි හුලඟත් එක්කෙන ඩස්ට් එක සමහර වෙලාවට ඔය කූලර්ස් වල ඔය අස්සේ රැඳෙනවා. එතකොට මේ වගේ වෙන කූලින් එක ඇත්තනකෝ 50%න් විතර අඩු වෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් ඒතර ඒ වගේ පැත්තක කෙනෙක්ට PC එකක් යූස් කරන්න බැයිද කියලා. ඉතින් එතකොට බලන්න ඕන හොඳම දේ තමයි එක්කෝ රූම් එක සමහර ලොකු බිල්ඩ් එකක් කරනවනම් රූම් එක AC කරන්න ඕනේ. ඇත්තම කිව්වොත් දැන් අපි ගත්තා දැන් මේ වගේ ප්‍රොඩක්ට්ස් ලංකාවේ හදන්න නැහැනේ. මම මේ ප්‍රායෝගික දේවල් ටිකක් තියෙන ගොඩක් අය දන්න නැති දේවල් ටිකක්. ඒ කියන්නේ මේ වගේ ප්‍රොඩක්ට්ස් ගොඩක් වෙලාවට චෙක් කරන්න එපවා සීතල රටවල්වල. චයිනා වෙන්න පුළුවන්, තායිපේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සමහර බ්‍රෑන්ඩ්ස් කොරියා. එතකොට ඒ එයාලා කරන ටෙම්ප් ඒගොල්ලෝ රෙකමෙන්ඩ් එක අපි වගේ රටකට දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් නෝමල් වහින කාලකට නම් අවුල් නැහැ. එක දිගට මාස ගණන් පායනකොට ලික්විඩ් කූල් එකට ඔයාගේ PC එක නැත්නම් එයා කූල් එකට ඔයාගේ PC එකේ ටෙම්ප් එක මැනේජ් කරගන්න බෑ. එතකොට ඒක ප්‍රොඩක්ට් එකේ අවුලක් නෙමෙයි. ඉතින් අන්න ඒ දේත් මම මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා හැම වෙලේම මතක තියාගන්න අංක එක හොඳ එයා ෆ්ලෝ එකක් තියෙන කේසින් එකක් දාගන්න. ඔය කේසින් එකේට සහ කූල් එකට මැනේජ් කරන්න බැරි එකම දේ තමයි ආගේ රූම් ටෙම්පරේචර් එක. ඉතින් ඒකනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න සිවිලින් ෆෑන් එකක් අඩු ගානේ යූස් කරන්න. ලොකු බිල්ඩ් එකකට විතරයි මම මේ කිව්වේ අදාළ වෙන. සාමාන්‍ය රයිසන් 9 ඔය වගේ අර ගිනි කසේ වගේ වැඩ කරන ලොකු බිල්ඩ් එකකට කෝස් 16ක් තියෙන, කෝස් 12ක් තියෙන ඒවට හරියට හරියන ටෙම්ප් මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔය දේවලුත් එක්ක බිල්ඩ් එකක් හදන්න ලික්විඩ් කූලර්ස් ගැන තව වීඩියෝ එකක් අරන් එන්න. මොකද තව ලික්විඩ් කූලර්ස් මෙතන තියන්න දෙකුත් නැහැ. මේක වෙනම කැටගරි එකක්, ඒක වෙනම කැටගරි එකක්. මේ දෙක මික්ස් කරලා කරන්නත් බෑ. ඉතින් තවත් ඉන්ට්‍රස්ටිං රිව්යුවින් හම්බුමු.